හැමදාමත් වගේ පුරුදු පරිදි අදත් අපේ ආරාධනාව ලැබුවේ ඔබ වෙනුවෙන් වැඩම කරන්නටයි කියා මනෝ උපදේශිකා ධර්මාචාරිණී පඬුවස්නුවර ධම්මා සංගමිත්තා අපේ මෙහෙණින් වහන්සේ උන්වහන්සේ අපට කරුණාවෙන් වැඩම කොට සිටිනවා මැදිරියට ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්නේ අපේ මෙහෙණින් වහන්සේගේ දේශනා පිළිබඳව ප්‍රේක්ෂක ඔබ අතිශය මහත් ඉහළ ප්‍රතිචාර දක්වනවා ඒ පිළිබඳව අපි අපේ සතුට පළ කරමින් අපි එහෙමනම් මුදිත අද වැඩසටහනට ආරම්භයක් ගමු ඔව් දිනෝෂා තරුණ සිතට බොදු සිසිල තුලින් අදත් මෙරට තරුණ ප්‍රජාව දහම් දැනුමින් පෝෂණය කරන්නටයි මේ හොරාවේදී අපේ බලාපොරොත්තුව සෝදානම ඒ වගේම මේ දෙපසින් පෙළ ගැසෙන බාල පරම්පරාවත් වැඩිහිටි පරම්පරාවේ සියලුම දෙනාටත් අප ආරාධනා කරනවා මේ හොරාවේදී අපත් සමගින් එකතු වන්නට කියලා ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ එක්තරා විදිහක අභියෝගයක්. මොකද විවිධ ගැටලු වලට විවිධ ප්‍රශ්න වලට අභියෝග වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි අඳින පණිදින විදිහෙන්වත් එහෙමත් නැත්නම් අපි කරන විලාසිතාවෙන්වත් අපේ ප්‍රශ්න අභියෝග අපිට හංග ගන්න බෑ. එහෙමත් නැත්නම් විසඳුම් හොයන්නට බෑ. ඒ වෙනුවෙන් අපිට එකම විසඳුමක් විදිහට හොයා ගන්න තියෙන්නේ බුදුදහම විතරයි. ඉතින් අද දවසේදීත් අපි සෝදානම් බුදුදහමෙන් ඔබේ සිතට සනසීමක් ලබා දෙන්න. ඔබේ ගැටලු වලට නිවැරදි නිශ්චිත විසඳුම් ලබා දෙන්න. ඔෂත්‍රේ වගේම සඳහන් කරන්නට ඕනෑම ආගමකින් ජාතියකින් අපේ ජීවිතයට ඕනෑම දහමකින් සැනසීමත් කර දෙන්නට තමයි හැම වෙලාවකම උත්සාහ කරන්නේ. අද දවසේදීත් අපි සෝදානම් වෙනවා බුදුදහම ඇසුරින් අපේ ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන කාලීන ගැටලු වලට සැනසීමෙන් ජීවත් වීමේ පරිසරයක් උදා කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි මෙහෙණින් වහන්සේ සමගින් සාකච්ඡා කරන්නට. අපි මෙහෙණින් වහන්සේට අපි නිරන්තරයෙන්ම ප්‍රශ්න යොමු කරනවා. අපි මේ යොමු කරන ප්‍රශ්න වලට අමතරව අපේ ප්‍රේක්ෂක හිතවතුනුත් අපිටත් යොමු කරනවා ප්‍රශ්න සහ ඔබ වහන්සේගෙන් අහලා කියන්නටයි කියලා කියනවා. මේ සියලුම ප්‍රශ්න ගැන සලකලා බලද්දි මෙහෙණින් වහන්සේ මට හිතච්ච කාරණාවක් තමයි අපි බෞද්ධ සාහිත්‍ය කෙරෙහි අපේ තියෙන නැඹුරුතාවයේ අඩුකමක් නිසාද ඉතාම මේ සරල ප්‍රශ්න වලට අපි සංකීර්ණ විසඳුම් හොයාගෙන යන්නේ කියලා. ඒ නිසා අද මේ පොහොය දවසේදී ආරම්භයේදී මා සතුටුයි ඔබ වහන්සේ යලිත් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මතක් කරලා දෙනවා නම් ධම්මපදයේ වේවා සුභාෂිතයේ වේවා ලෝවැඩ සංගරාව වේවා නිකමට හරි ජීවිතයේ කිසියම් මොහ දවසක එක වතාවක් හරි එක කවියක් හරි කියව ගන්න පුළුවන් නම් ඒ තුලින් අපිට ගන්නට පුළුවන් ආදර්ශය මොකක්ද කියලා අපිට අද ආරම්භයේදීම පැහැදිලි කර දෙන්න අපි මෙහෙණින් වහන්සේ. හොඳයි පුතා හැම දිනාටම සුබ උදෑසන. වටිනා ප්‍රශ්නයක් මේ වෙලාවේ මතු කරලා දුන්නේ අපේ දුව. කල්පනා කරන්න දිනුෂ දුව කියපු ප්‍රශ්නේ අද කොච්චර උග්‍ර වෙලා තියෙනවා නම් අපි මේ පතපොත කියවන්නේ නැති එක සාහිත්‍යය ඇසුරු කරන්නේ නැති එක අපේ තරුණ දූ පුතුන්ට එදිනදා ඇතිවෙන ගැටලුවක් निराකරණය කරගෙන හොඳ මානසික සුවතාවයක් ළඟා කරගන්න පවා අපහසු වෙලා තියෙන්නේ මේ කියවීමේ ප්‍රමාණය මදිකම නිසාදෝ කියලා මටත් හැඟුණා. ඒ නිසා පුතේ ඇත්තටම දැන් කියවීමෙන් පුද්ගලයා සම්පූර්ණ වෙනවනේ. මේ කියවීම කියන එක අපිට ඉතාමත් මනුස්ස ජීවිතයට කොයි ආගම් ભેදකින් තොරව අපි කාටත් මේ කියවීම පතපොත කියවීමෙන් පූර්ණ පුද්ගලයෙක් බවට පත් කරගන්න හැකියාව ලැබෙන. අද සමාජයේ දිහා බලනකොට අපේ තරුණ ළමයි මේ පුංචි දූ පුතුන් වැඩිපුර මේ පතපොත කියවනවට නෙමෙයි යොමු වෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික දේවල් වලට. ඒ වගේම මේ මාධ්‍ය හරහා අපේ අන්තර්ජාලය හරහා නොයෙකුත් දේවල් වලට අපේ ළමයි ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිතේ ගැටලු රාශියකට ගොනු කරගෙන තියෙනවා. එහෙමයි. එහෙම නෙමෙයි පුතා දැන් කියවීමට රුචිකත්වයක් දැක්වීම. ඇත්තටම කියනවා නම් කියවීමට අපි ඇබ්බැහි වෙන්න ඕනේ. මට මේ මොකද යමකට අපි ඇබ්බැහි වුණාම ඒකෙන් ගැලවෙන්න අමාරුයි. හොඳ දෙයකට ඇබ්බැහි වුණාමත් එහෙම නරක දෙයකට ඇබ්බැහි වුණා. අපි නරක දෙයකට නෙමෙයි දැන් ඇබ්බැහි වෙන්න කියන්නේ. හොඳ දෙයකට. ඉතින් ඒ හොඳ පොතපත පුංචි කාලේ ඉඳලා දෙමව්පියන්ගෙත් වගකීමක් තියෙනවා. පුංචි දරුවන්ට බහතෝරන මේ වනපොත් කරවයෙන් පස්සේ අකුරු කියවලා පුංචි පුංචි කතන්දර පොත් ටිකක් ගෙනල්ලා ජීවිතයට වටිනා කියන ඒ කතන්දර අම්මා පොත කියවනකොට දරුවාත් ඒකට හුරු වෙනවා. ඒ වගේම ওই සුභාසිතේ ඒ වගේම ලෝ වැඩ සංගරාව
සිරිත් මල්දම අර පුංචි කවියක් සිරිත් මල්දමේ කිව්වහම ඒ පුංචි මනසට ඒක ඇතුල් වුණහම ඒ මනස කවදාවත් අයාලේ යන්නේ නැහැ. එතකොට දැන් මේ ධම්මපදය කියන්නේ ඉතාමත් වටින දැන් අපිට තියෙනවා අපේ බෞද්ධයාගේ අත්පොත ධම්මපදය. දැන් අපි දන්නවා කුරාණය ඉස්ලාම් අයට කුරාණේ ඒ ඕනම දැන් මම කතා කරන්නේ මේ එක මවකගේ දරුවෝ එක ශ්‍රී ලංකාවේ ඉපදිලා තියෙන එක අම්මගේ දරුවෝ වශයෙන් ආගම් ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව අපි ඔවුනොන් එක එකමුතුවෙන් අපි තම තමන්ගේ ඒ ආගම අදහලා ආගමේ තියෙන හොඳ දේවල් දැන් අපේ දිනුෂදුව මතක් කරා ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත මේක තියෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් පොත් 15ක් තියෙනවා ඒ 15 අතුරින් ඉතාමත් වටිනා පොත්තක් තමයි ධම්මපදය මේ ධම්මපදයේ තියෙන්නේ ධර්ම උපදේශ අපේ ජීවිතයට වටිනා කියන දහම් කරුණු මානසික අසහනයකටපත් වුණහම ඒකට විසඳුම් අර ධම්මපදයේ ගාථා 423ක් තියෙනවා වග්ග 26ක් තියෙනවා මේවා ඉතාමත් මේ ආදර්ශමත් ඉතාමත් රමණීයයි හොඳ මානසික වින්දනයක් ලබන්න පුළුවන් ඒ වගේ හොඳ පොතක් අපි ඇසුරු කිරීමෙන් අපට එදිනදා ගැටලු විසඳ ගන්න ඒකේ හොඳ කතන්දර තියෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ අන්තර්ගතයේ දහම් එක ගාථාවේ තේරුමත් එක්ක අර කතාවක් කියවනකොට පුදුමාකාර මානසික සුවයක් ලබන අපේ තියෙන අපහසුතා කායික අපහසුතා මානසික අපහසුතා අවම කරගන්න පුළුවන් වෙනවා ඒ නිසා අපි ඒ බෞද්ධයින් හැටියට ධම්මපදයේ අද වැඩිපුර පාවිච්චි කරන්නේ මේක භික්ෂූන් වහන්සේලා මිහිණින් වහන්සේලා අපේ වැඩිහිටි ගිහි ප්‍රජාව එහෙම නෙමෙයි ඔය මේ 10 11 දරුවන්ටත් මේ දාලා මේක අන්තර්ගත කරලා තියෙන ධම්මපදයේ කොටසක් අඩු ගානේ ඒ කොටසවත් අපේ දරුවෝ ඕනෑකමින් රුචිකත්වයක් දක්වලා ඇබ්බැහි වෙලා ඒ කතන්දර ටික කියෙව්වත් කවදාකවත් ජීවිතේට ප්‍රශ්න එන්නේ නැහැ පුතා. ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි දන්නවා Hindu අයට හොඳ පොතක් තමයි Hinduන්ගේ භගවත් ගීතාව. ඒ වගේ දැන් බයිබලය අපි දන්නවා ඉස්ලාම් ආගම අයට එතකොට කුරාණය බයිබලය ඒ වගේම ධම්මපදේ ඉතින් මේ වගේ තියෙන්නේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන කාරණා කරුණු කාරණා ඒ නිසා මම ආරාධනා කරනවා අද දවසේ ආගම් ಜಾති ભેද වලින් තොර අම්මලාගේ වගකීමක් පුංචි දරුවන්ට තම තමන්ගේ ඒ ආගමට අනුව තියෙන පුංචි කතන්දර පොත් ඒ වගේම පොඩි කෙටි කතා නවකතා හොඳ රසවත් නවකතාවක් අපේ තරුණ දුවලා පුතාලට ඒ තරුණ නවකතාවක් කියවීමෙන් ලොකු ආස්වාදයක් විඳින්න පුළුවන්. අද වෙලා තියෙන පුතේ මේ සමාජ මාධ්‍ය කියන එවගෙත් හොඳ දේවල් තියෙනවා නැතුව නෙමෙයි. වැඩිපුරම තියෙන්නේ කාට හරි නින්දාවක් උලුප්පලා අපහාසයක් උලුප්පලා කෙනෙකුගේ හිත රිදෙන අනුන්ගේ කුණු අවුස්සලා කුණු පෙන්නන දේවල් තමයි අද හුඟක් සමාජයේ අපිට දකින්න තියෙන්නේ. පත්තරයක් ගන්න පුතා පත්තරේ වැඩිපුරම තියෙන්නේ කාගේ හරි ප්‍රවෘත්තිය. දැන් පත්තරේ අපේ අය කියවන්නේ දැන් පත්තරේ හොඳ දේවල් තියෙනවා. ඒ වගේ හොඳ මේ කතන්දර තියෙනවා සාහිත්‍යයේ ඉතාමත් අගනා සාහිත්‍ය තීරුවක් තියෙනවා. දැන් ඔය හැම පත්තරයකම දේ හොඳ වටිනා ලිපි යනවා. හැබැයි අපේ අය පුරුදු වෙලා තියෙන්නේ ඇබ්බැහි වෙලා තියෙන්නේ හොඳ දේ රසවින්දනයට නෙමෙයි. ඒකේ තියෙන නරක ප්‍රවෘත්තියක් ඒක උලුප්පලා ඒක කියවලා ඒකේ ආභාෂය ලැබලා ඒ අනුව තමන්ගේ ජීවිතෙත් සතුටක් විඳින්න නෙමෙයි తాවකාලික සතුටක් විඳිනවා ඒගොල්ලෝ මේ අනුන්ගේ දේවල් කියවලා එහෙම නෙමෙයි අපි අපේ ජීවිතේ සකස් කරගන්න නම් හොඳ දේවල් අපි කියන්න ඕනේ සාහිත්‍යයට ඇලුම් කරන්න ඕනේ ඉතිහාසයේ පත පොත කියවීමෙන් අපේ ජීවිතයට ඉතාමත් වටිනා පිටුවහලක් ළඟා කරගන්න පුළුවන් කියන එක මම මතක් කරනවා. එහෙමයි. අවසරයි මෙහින් වහන්ස. සාමාන්‍යයෙන් අපේ දැකලා තියෙනවා බුදුදහමේ විශේෂයෙන් මාර්ගඵලලාභීන් පිළිබඳව විස්තරාත්මකව කතා බහ කරනවා. අපි සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ඇසුරු කරද්දී ඇතැම් භික්ෂූන් වහන්සේලා රහත් බව සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ගැන ලොකු මතවාදයක් සමාජයේ ගොඩනැගිලා තියෙනවා. එතකොට ඇතැම් අවස්ථාවල මාර්ගඵල ලබා ගන්නට සංවිධානය වෙන පාඨමාලා ගැන කියවෙනවා. මේ දේවල් දිහා අපි මොන විදිහටද
නිවැරදිව බලන්නට ඕනි සහ මාර්ගඵලලාභීන් අපට දුටු පමණින් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවද? අද සමාජයේ තියෙන බැරෑරුම් ප්‍රශ්නයක් මේක. එදා අද විතරක් නෙමේ මුදිත පුතා මේ ප්‍රශ්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා. රහත් නැතුව රහත් මම රහත් කියපු අය එදත් හිටියා. බුද්ධ කාලේ එතකොට බුදුහාමුදුරුවන්ට විතරයි පුළුවන් වුණේ කෙනෙක් රහත්ද මෙයා මාර්ගඵල පිහිටලා සෝවාන්ද සකුර්දාගාමිද කියන්න. ඇත්තට මේ රහත් වීම කියන්නේ අපේ සිතේ තියෙන ලෝකෝත්තර පැත්ත ආධ්‍යාත්මික ගුණයක්. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා කෙනෙකුගේ රූප ස්වභාව දිහා දැකලා ලස්සන වර්ණයක් තියෙන රූපයක් දැක්ක දුටු පමණින් අපිට පුළුවන් එයා අනේ හරීම සාන්තයි මෙයා නිකන් බුදු කෙනෙක් වගේ දෙවි කෙනෙක් වගේ කියලා අපි පුද්ගලයන්ගේ රූප ස්වභාවය දැකලා කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ බුදුහාඳුර පෙන්වන පරිදි මේ රූපයෙන්වත් වර්ණයෙන්වත් පුද්ගලයාගේ ගුණ කියන්න බෑ. පංගුවක් ඉන්නවා බොහොම ලස්සන රූප ස්වභාවයක් තියෙනවා ලෝකෙට පෙන්වනවා මම බොහොම හොඳ කෙනෙක්. ඇතුළේ ඉතාමත් භයානක අනිත් අයට හිරිහැර කරන කිසිම ගුණධර්මයක් නැති අය ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ කෙනෙක් ගැන අපිට රූපේ දිහා බලලා බෑ ගති පැවතුම් දිහා බලන්න පුළුවන්. දැන් ඒක නු හුඟක් වෙලාවට සමාජයේත් කියන්නේ තිරිසන් සතා හොඳයි තිරිසන් සතෙකුට කන්න බොන්න දුන්නත් ඇවිල්ලා මේ හද බලු කුක්කෙකුට අපි කන්න දෙන්නේ නකුට ගහලා අපිට බොහොම ඇලෙන්ගතුකමක් දක්වනෝනේ. මිනිසා කියන කෙනා පුතේ අද ඉන්න කෙනා නෙමේ හෙට ඉන්නේ. මිනිසා කියන්නේ වෙනස් වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේගේ පුද්ගලයා තේරුම් ගන්න අමාරුයි. මෙතන මුදිත පුතාගේ ප්‍රශ්නේ දැන් මේ කොහොමද මේ මාර්ගඵල මාර්ගඵලලාභින් මේ සම්බුද්ධ ශාසනේ මේ සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග හතරයි ඵල හතරයි තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඇත්තටම කියනවා නම් තමන් තමයි දන්නේ. දැන් සෝවාන් වෙන කෙනා තුල පුතේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ දස සංයෝජන නැතිව යන්න ඕනේ. මේ දස සංයෝජන 10 පුද්ගලයෙක් ළඟ නැතිනම් තමයි එයා සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියලා අපි කියන්නේ. එතකොට දැන් ඒ අද මේ තමන් තමයි දන්නේ මම සෝවාන්ද කියලා තමාමයි දන්නේ. මොකද මගේ ළඟ තියෙන මේ දස සංයෝජන වලින් මේ මං කියපු තුන මගේ ළඟ තියෙනවද නැද්ද කියලා හරියටම දන්නේ ඒ පුද්ගලයා. ඉතින් අපිට ටිකක් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් තිබුණු ප්‍රශ්නයක් කෙනෙක් දිහා බලලා මෙයා සෝවාන් මෙයා රහත් කියලා කියන්න බෑ. භාවනා පන්ති තියලා කෙනෙක්ව කෙනෙකුට සෝවාන් කරවන්න බෑ. මොකද තමන් ආධ්‍යාත්මයේ ඇති කරගන්න මානසික වෙනස මේ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ ලෝභ දෝෂ මෝහ ඔය මම මතක් කරා වගේ දස සංයෝජන නැතුව යන්න ඕනේ. හැබැයි දැන් මෙහෙම පුළුවන්. දැන් කෙනෙක් කියනවා නම් මම සෝවාන් කියලා දැන් ධර්මයේ සඳහන් වෙන ආකාරයට සෝවාන් පුද්ගලයාත් එහෙම කියන්න ගියේ නැහැ. තමන් කෙනෙක් අඳුන ගන්න මෙයා යම් කිසි අවස්ථාවක එයා ගැටළු වලට මුහුණ දෙන ආකාරය එයා කොහොමද සමාජයක ඇසුරු කරන ආකාරය. එතකොට කායික මානසික වෙනසක් තව කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා. නිරන්තරයෙන් ඇසුරු කරනකොට එයා තුල යම් කිසි කෙනෙක් මේ බුද්ධිමත් ධර්මයේ දන්න ඇසුරු කරන අයට අඳුන ගන්න පුළුවන්. කිසි දෙයකට සැලෙන්නේ නැහැ. කාටවත් නිନ୍ଦා අපහාස කරන්නේ නැහැ. කවුරුවත් අභිභවා යන්න දඟලන්නේ නැහැ. එයාගේ වෙනසක් තියෙනවා. මම මතක් කරා වගේ සෝවාන් පුද්ගලයාත් ඒ සංයෝජන ධර්ම නැති වුණාම එයාගේ අනිත් අයට වඩා වෙනසක් මානසිකව ඇති වෙනවා. ඒ මානසික වෙනස බොහෝ විට අඳුන ගන්න බැරුව යනවා. මොකද එයත් කාලා බීලා hina වෙලා මේ සෝවන් පුද්ගලයාත් මේ සමාජ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේක ටිකක් අමාරුයි. කෙසේ වෙතත් මේ මාර්ගඵල ලාභීන් කියලා යම් කිසි කෙනෙක් කියනවනම් මම රහත් කියලා ටිකක් හිතන්න ඕනේ. ඇත්තටම ඒ ಗುಣ
දස සංයෝජන ධර්ම මෙයා තුලින් ඉවත් වෙලාද මේ කියන ගුණේ ඒකකින් මේ බුද්ධිමත් සමාජයට දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. කෙනෙකුට තව කෙනෙක් රහත් කරවන්නත් බෑ, සෝවාන් කරවන්නත් බෑ. තමාම තමයි මේ පංචස්කන්ධේ අනිත්‍යතාවය තමා තුලින් දැකලා දස සංයෝජන ධර්ම තමා තුලින් නැහැ කියලා තමන්ටම දැනෙනවා නම් එයා දන්නවා මම රහත් කියලා. ඒක වුණත් ඉතින් ලෝකෙට එහෙම පෙන්නඳ යන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් කලාතුරකින් බැරි වුණු අවස්ථාවකදී පෙන්නපු අවස්ථා තියෙනවා. ත්‍රිපිටකයේ පුරාවටම බුදුහාමුදුරුව තමයි මෙයා රහත් මෙයා සෝවාන් කියලා කිව්වේ. ඉඳ අපි සමාජයේ දිහා බලලා බොහෝ විට භාවනාවෙන් නොමග ගියාමත් අපි හිතනවා මම සෝවාන් මම රහත් කියලා. හුඟක් අනුකම්පා සහගත වෙනවා මිස විවේචනය කරන්න දොස් පවරන්න අපිට අවශ්‍ය නැහැ. අපි උපේක්ෂාවෙන් ඒව දිහා බලලා අපි තුල තියෙන දස සංයෝජන ඉවත් කරගෙන අපි මේ මාර්ගඵලයක් පිහිටන්ඩ කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු කියන එක තමයි මට පුතාට මතක් කරන්න තියෙන්නේ. අවසරය ප්‍රමාණියනේ, බුදුදහමේ සඳහන් වෙනවා සියල්ල අනිත්‍යයි කියලා. මේ සියලු දේවල් වෙනස් වෙනවා කියලා. හැබැයි මෙන්න මේ දේ පිළිබඳව අපේ තරුණ පරම්පරාව වගේම වැඩිහිටි පරම්පරාවත් බොහෝ වෙලාවට ඍණාත්මක විදිහට තමයි තමන්ගේ ජීවිතයට ගන්නෙ. හැබැයි මේ දේ ධනාත්මක විදිහට ගත්තොත් අපිට පුළුවන් නේද මෑණියනේ අපේ ජීවිතය සාර්ථක කරගන්න. මොකද විද්‍යාවේ පවා සඳහන් වෙනවා විශේෂයෙන් මේ පරිණාමය කියන දේ ධනාත්මක විදිහට ගන්නවා. එතකොට මේ වෙනස් වීම කියන්නේ විනාශ වීම, එහෙමත් නැත්නම් වැහැරීම කියන දෙයින් ඔබට ගිහිලා අපි කොහොමද මේ වෙනස් වීම කියන දේ ධනාත්මක විදිහට අරගෙන අපේ ජීවිතය ඒකාලෝක කරගන්නේ? ඔව්, චතුරි දුව, මේක මට මතකයි අපි මේ ගැන පොඩි කතා යෙදුණා මීට ඉස්සෙල්ලත් මෙච්චර නෙමෙයි පොඩියට. ඔව්, දැන් මේ අනිත්‍යතාවය අනිත්‍ය කියන එක දැන් ඇත්තට කෙනෙකුට අපි නිරන්තරයෙන්ම පුතා මේ සමාජයේ අපි ජීවත් වෙනකොට හැමදේම ස්ථිරසාර නැහැ, වෙනස් වෙන සුළුයි කියන එක අපි හිතට ගන්න ඕනේ. බුදුදහමේ හැමදේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කෙනෙකුට ඍණාත්මක අදහස් ඇතුළු කරන ධර්මයක් නෙමෙයි. ඒ තුලින් පුද්ගලයා තිරසාර සමාජයකට පිවිසීමක් තමයි ධර්මය තුල තියෙන්නේ. මොකද අනිත්‍යතාවය මෙනෙහි කිරීමෙන් කෙනෙක් හිතන්න පුළුවන් මේක හැමදේම බුදුහාඳුරෝ අනිත්‍යයි 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 දුකයි දුකයි කිව්වා, අයියෝ මේ මොකද්ද ඍණාත්මක නේද කියලා කෙනෙකුට අනවබෝධයක් තියෙන කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. මට හිතෙන විදිහට පුතා මේ අනිත්‍යතාවය අපි අවබෝධ කරගත්තාම අපි දැන් කියමු උදාහරණයක් මම ගන්නවා. කොහොමද දැන් කුඹුරු ගොවිතැන් කරන කෙනෙක් කුඹුරු ගොවිතැන් කරනවා, විශාල පරිමාණයෙන් මෙයා මේ කුචි කර්මාන්තයේ යෙදිලා ඉන්නවා, අස්වැන්න නෙලලා බොහෝම සතුටටපත් වෙන මුදල් උපයා ගන්නවා. යම් කිසි අවස්ථාවකදී අවුවෙන් හෝ වැස්සෙන් හෝ කුඹුර විනාශයටපත් වෙන. එතකොට මේ අනිත්‍යතාවය හැමදේම නිත්‍ය නෑ, වෙනස් වෙන සුළුයි, හැමදාම මට මේ එකම විදිහට අස්වැන්න නෙලන්න බෑ, මේවා මේ වෙනස් වෙනවා දහමට අනුව කියලා අඳුනගත්ත නැති ගොවියෙක් සිය දිවි හානි කරගන්නම අරක හේතු වෙනවා අනිත්‍යතාවය දැක්කේ නැත්තම්. එහෙමයි. එතකොට අනිත්‍ය හැමදේම වෙනස් වෙනවා කියලා කටයුතු කිරීම තුලින් ඔහුට පුළුවන් ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට මූණ දෙන්න. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ඍණාත්මකව අනිත්‍යතාවය ගැන කියලා නැහැ. ඇත්තටම තිරසාර මේ ජීවිතයක් ගොඩනගා ගන්න, තිරසාර අනාගතයක් උදා කර ගන්න අනිත්‍යතාවයේ ඉතාමත් ප්‍රබල මේ අපිට ඖෂධයක් හැටියටයි මම දකින්නේ, ප්‍රබල ආයුධයක් හැටියට. ඒ නිසා මේ දෙක ගැන අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට කවදාක්වත් ඍණාත්මක සිතුවිලි ඇති වෙන්නේ නැහැ, ධනාත්මක සිතුවිලි ඇති කරගෙන ජීවිතේ වෙනස් වෙනවා, හැමදේම අපිට ඕන විදිහට පවතින්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙමයි.
අවසරයි මහින් මහන්ස. තරුණ සිතට බුදු සිසිල වැඩසටහනත් සමග වැඩි වශයෙන් තරුණ තරුණියන් එකතු වෙන නිසාම තරුණ තරුණියන්ට මුහුණ දෙන්න සිදුවෙන කාලීන ගැටලුවක් පිළිබඳව අවධානය යොමු කරන්නට කල්පනා කරා. බොහෝ වෙලාවට විවාහපත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ තරුණියන් කේන්දර ගැළපීම හැමත් නැත්නම් පොරොන්දන් ගැළපීම සිදු කරනවා. බොහෝ වෙලාවට දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. වසර ගණනාවක් පුරා තිබෙන සම්බන්ධය මේ පොරොන්දම් නොගැලපීම නිසා කේන්දර නොගැලපීම නිසා බිඳී යන අවස්ථාත් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කොහොමද බුදුදහමේ සඳහන් වෙනවද මේ පිළිබඳව? හොඳ ප්‍රශ්නයක් මේ පාතිමාතුගත් ඇහුවේ. දැන් ඇත්තටම කියනවා නම් පොරොන්දම් කටයුතු කරන්නේ ජ්‍යොතිර්වේදේනේ. ජ්‍යොතිර්විද්‍යාව කියන එක වෙන මේක. බෞද්ධ දර්ශනයේ බුදු දහම කියන එක ආධ්‍යාත්ම සුවපත් කරන විද්‍යාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වීරිය, උත්සාහය, උනන්දුව, විශ්වාසය මත අපේ ජීවිතය සකස් කරගන්න. හැබැයි ජ්‍යොතිර්විද්‍යාව මේ දැන් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. බුදු දහමටත් වඩා ඈත අතීතයක් තියෙන එකක් තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ. ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. මේක ලොකු ශාස්ත්‍රයක්. ඒ කාලේ දැන් ඔය ඉන්දියාවේ වුණත් මේ ලෝකේ ඔය ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳ හුඟක් හදාරපු අය හිටියා. එතකොට දැන් පංගුවක් ජ්‍යොතිර්විද්‍යාවේ නෙමෙයි වැරද්ද තියෙන්නේ පුතා, මේ ජ්‍යොතිර්විද්‍යාව හසුරන අය තුල තමයි තියෙන්නේ. මට ජ්‍යොතිර්විද්‍යාව මම හරි කියන්නෙත් නැහැ, ජ්‍යොතිර්විද්‍යාව වැරදි කියන්නෙත් නැහැ. මේ මොකද මට වැරදි කියන්න බෑ. මේක මේ බුද්ධ ධර්මයටත් වඩා ඈත අතීතයේ විච එකක්. මේ හරි කියන්න බැරි දැන් ඒක හසුරවන පුද්ගලයාගේ දැනුම, ආකල්ප, අත්දැකීම් මත තමයි ජ්‍යොතිර්විද්‍යාව දැන් තව කෙනෙක් කියාපු කෙනෙක් ඒක තව කෙනෙක් බලපුවාම කේන්දරයක්. දැන් කේන්දරය කියන එක මේ ළමයෙක් ඉපදුනහම ජ්‍යොතිර්විද්‍යාවට අනුව ඒ උපන් සටහනට අනුව නැක මහඳහනක් ඒකේ මහදා ගන්නවා. එතකොට පොරොන්දම් කියන එක බලන්නේ විවාහක අවස්ථාවලදී. දැන් බුදුරජාණන් වහන්සේත් ඔය තාරකා කිං කරිසන්ති තාරකා මොනවද තාරකාවලට කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධ ධර්මයේ අපි පිරුවන් පොත් වහන්සේ ගත්තාම සූර්ය පිරිත, චන්ද පිරිත, එතකොට රාහු අසුරෙන්ද ගැන මේ ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි එහෙම සඳහන් වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරලත් නැහැ. අපි ධර්මයෙන් මේක ප්‍රතික්ෂේප කරන්නේ මොකද ඒ වුණාට දැන් මේක මතම යපෙන අය ඉන්නවනේ පුතා. දැන් අපි කියමු ජ්‍යොතිර්වේදයේ තියෙන යම් කිසි දෙයක් ඔබට මේ කාලේ ටිකක් අගුණයි නරකයි මේ කියලා කිව්වහම මොනම දෙයකට හෝ අපි පරිස්සම් වෙන එක හොඳයිනේ. පරිස්සම් වෙන එක හොඳයි. එතකොට ජ්‍යොතිර්වේදයේ කියන දැන් මේ හුඟක් වෙලාවට කියන්නේ අපේ පෙර අකුසල් කියලානේ. එතකොට පෙර අකුසල් ඒක වෙන්නත් පුළුවනි. දැන් එක එක ප්‍රශ්න කරදර එන්නේ. ඉතින් අපි කරලා තියෙන කුසල් අකුසල් මත. එතකොට දැන් මේ කෙනෙකුගේ දැන් ඔය කේන්දර පොරොන්දම් හුඟක් වෙලාවට කේන්දරේ පොරොන්දම ගලපනවට වඩා දෙන්නගේ අදහස් ගැලපීම තමයි වටින්නේ. අදහස් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විවාහක් වෙන දෙන්නේ සම සද්ධා තියෙන්න ඕනේ, සම සීල තියෙන්න ඕනේ, සම ප්‍රඥා. ඒ කාරණා ටික ගැලපුණාම හොඳටම ඇති. අර පැත්ත බැලුවට කමක් නැහැ. ඒව මත යැපෙන්න එපයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මම පුංචි උදාහරණයක් ගන්නම්. අපි දැන් රාහු කාලය ගත්තාම උදේට පැය එකමාරයි, හවසට රැයට පැය එකමාරක් රාහු කාලය තියෙනවා. එතකොට දැන් අපි යම් උදේ රසාවට යන්නත් රාහු කාලය බැලුවොත් අපිට මොනවත් කරගන්න බෑනේ. හැන්දෑවේ මොනා හරි දෙයකට ගියන අපෝ දැන් රාහු කාලය කියලා අපි එළියට බැස්සේ නැති වුණොත් බෑනේ. බලන්න දවසට පැය තුනක්. එතකොට දවසකට පැය තුනක් රාහු කාලේ නම් එතකොට කොච්චර සතියකට කොච්චර කාලයක් අපි අපතේ යරිනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ උත්සාහය, වීරිය, අදිෂ්ඨානය මත ජීවත් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තියෙන්නේ ආධ්‍යාත්මයේ සුවපත් කරන එක. අතන තියෙන්නේ ජ්‍යොතිර්විද්‍යාව. ඒකත්
මට නරකයි කියන්න බැහැ. අපි කවුරුත් දැන් බලන්න දැන් අද ඉස්සරන බුදුරජාණන් වහන්සේ මේවා අනුමත කරේ නෑ, මේවා ප්‍රතික්ෂේප කරේ නෑ, මේ තියෙන ඒ කාලේ තිබිච්ච දේවල්. හැබැයි අද ඉතින් පැවිදි වෙනකොට පුංචි උන්නාසික කෙනෙක් පොඩි දරුවෙක් මෙයාට මහාන යෝගයක් තියෙනවද ඒව බලනවා, බලලා ඒව අනුව වැඩ කරනවා. එහෙම කරා කියලා මේක මත එල්බගෙන ඒ මත යැපෙන්නයි හොඳ නැත්තේ. ඒකයි ධර්මයෙන් කියන්නේ හැමදේම මධ්‍යස්ථ භාවයෙන් ගත්තාම කේන්දරේ බැලුවට කමක් නැහැ. පාතිමාටත් ඕනනම් ඒක බලාගෙන ඒක හොඳයි බලලා. ඉතින් අපේ තියෙන දේවල් මට නිකන් පේන්නේ අපි කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා අපේ මූණේ තියෙන අඩුපාඩු බලලා අපි සකස් වෙනවනේ. අපේ ජීවිතෙත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අර ඒක බලලා ඒකට යොමු වුණාට ඒක ඇති වැරද්දක් නැහැ පුතේ. වටින්නේ ජෝති වේදේද බුදු දහමද නෙමෙයි. අපි හොඳ මිනිස්සෙක් වෙන්න කොහොමද අපි මේ ධර්මයේ තුලින් අපි හොඳ නරක තේරුම් අරන් ජීවත් වීම තමයි හොඳටම වටින්නේ කියලායි මට මතක් කරන්න ඕනේ. ඒව මත අපි යැපෙන්න ගියොත් වෙන්නේ අපේ ජීවිතයේ අපරාධය කාලේ මේ පසුබෑමකට ලක් වෙනවා. එහෙමයි අපේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන පරිදිම මජ්ජම ප්‍රතිපදාව, මජ්ජිම ප්‍රතිපදාවෙන් අපිට අපේ ජීවිත සකස් කරගන්නට පුළුවන් කියලා දහම අනුව අපි කටයුතු කරවතින්න එහෙම අපිට ඒ හුඟක් වටිනවා. අපි තවදුරටත් ඔබ වහන්සේ විමසන්නට සූදානම් වෙනවා. ඊට පෙර මේ සූදානම් වන්නේ ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්න. අපි ඔබව යලිත් සම්බන්ධ කරගන්නේ තරුණ සිතට බොදු සිසිල දහම් සාකච්ඡාව සමගින් මනෝපදේශිකා ධර්මාචාරිණී පඬුවස්නුවර ධම්මා සංගමිත්තා අපේ මෙහෙණින් වහන්සේ අදත් වැඩම කොට අපට කරුණු කියා දෙමින් සිටින්නේ දහම ඇසුරින් අපි අහන අපේ ජීවිතවලට එදිනදා තියෙන ප්‍රශ්න පිළිබඳව. අපි මෙහෙණින් වහන්සේ දැන් පොහොය ගණනාවක් තිස්සේ ඔබ වහන්සේ අප කෙරෙහි කරුණාවෙන්, අපේ ස්වර්ණවාහිනී ප්‍රේක්ෂකයන් කෙරෙහි කරුණාවෙන් වැඩමුකට අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා. මේ අහන හැම ප්‍රශ්නයක් කෙරෙහිම ඔබ වහන්සේ ධර්මය ඇසුරෙන් මේ ලබා දෙන පිළිතුරුත් එක්ක කල්පනා කරද්දී අපි කැමතියි ඔබ වහන්සේ ටිකක් අපිට පැහැදිලි කරලා දෙනවා නම් මේ අපි අතර තියෙන සම්බන්ධතා. අපි හිතමු දැන් මේ මැදිරියේ සිටින අප අතර වෙන්න පුළුවන් ඔබ වහන්සේ සහ අප, නැත්නම් මේ අපි අතර, නැත්නම් ගෙදර ගියොත් දෙමව්පියෝ දරුවන්, සහෝදර සහෝදරියන්, අසල්වාසී නෑදෑයින්, මෙන්න මේ සමාජයේ මේ ජීවත්වන අපි අතර තියෙන අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් ධර්මයට අනුව නිවැරදිව පවත්වා ගැනීම තුළින් අපි බලාපොරොත්තු වන අවසානයේ මෝක්ෂය කරා ළඟා වෙන්න නම් මේ සම්බන්ධතාවය අපි පුරුකෙන් පුරුක ගොඩනගා ගන්නට ඕනේ කොහොමද කියලා අපිට පැහැදිලි කර දෙන්න මෙහෙණින් වහන්සේ. හොඳයි දිනුෂදුව, වටිනා අපේ සමාජයටම වටිනා ඉතාමත්, ඒ කියන්නේ අපට විතරක් නෙමෙයි ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට මේ වටිනා වැදගත් ප්‍රශ්නයක් තමයි මේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය කියන්නේ. ඇත්තට මට අන්තර් පුද්ගල සම්බන්ධතාවය කියනකොට දිනුෂදුව මට මතක් වෙන්නේ බුදුරජාන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේ මේ සදිසා නමස්කාරයේ තුලින් අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් පෙන්වලා දීලා තියෙනවා. එහෙමයි. අපි දන්නවා දෙමාපිය දූදරු සම්බන්ධතාවය, මේගොල්ලෝ අතර අන්තර සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ස්වාමියා බිරිඳ, ඒ වගේම ගුරු ශිෂ්‍ය, සේව්‍ය සේවක, ඒ වගේම යහළු යෙහෙළි, ඒ වගේම ගිහි පැවිදි, දැන් අපි කට්ටිය අපි මේ දරුවොත් එක්ක මගේ ලොකු සම්බන්ධ. එතකොට මේ සම්බන්ධතා කොහොමද පවත්වන්න ඕනේ, මේ සම්බන්ධතා බිඳෙන්නේ අද කොහොමද කියන එක අද ලොකු සමාජයට ඉතාමත් බැරෑරු ව්‍යසනකාරී ප්‍රශ්නයක් විදිහට මම සමහර වෙලාවට මේක දකිනවා පුතා. මොකද මේ අන්තර පුද්ගල සම්බන්ධතා කියන්නේ මේ සමාජයක් කියන්නේ. එතකොට අපි මේ බහු පිරිසකගේ එකතුවක්නේ. මෙතන ආගම් ජාති ભેද නැ, ඕනම ආගමක දෙමාපිය දූදරු සම්බන්ධතාවයේ තියෙන ස්වාමි බිරිඳ සම්බන්ධතාව තියෙන. එතකොට දැන් මේ අපේ සමූහයක එකතු වෙලා අපි කොහොමද සාමූහික එක පවුලක් වශයෙන් මේ අන්තර පුද්ගල සම්බන්ධතා පවත්වන්නේ කියන එක කාටත් වටිනා ප්‍රශ්නයක්. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අන්තර පුද්ගල සම්බන්ධතා
හරියට ඔවුනොවුන් අතර තියෙන යුතුකම් මනාකොට ඉටු නොවෙනකොට අන්තර්පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙනවා. මම පුංචි උදාහරණයක් ගන්නවා මේ අන්තර්පුද්ගල සම්බන්ධතා පිළිබඳව. දැන් දෙමාපිය දූ දරු සම්බන්ධතාවය. දැන් දෙමව්පියෝ දරුවෝ අතර මනා සැමදියාවක් තියෙන්න ඕනේ. එතකොට දෙමව්පියෝ දූ දරුවෝ අතර මනා සැමදියාවක් නැති වුණහම ආරවුල් වෙනවා. දැන් පංගුවක් දෙමව්පියෝ දරුවෝ බොහෝම සමගියෙන් ඉතාම සතුටින් ඉන්නවා. මේ දරුවා අතරට අතරමැදි එක්කෙනෙක් පැමිණෙනවා. අතරමැදි ඉගෙන ගන්න දුවෙක් හෝ පුතෙක්, යෙහෙලියක්, අක්කා කෙනෙක්, අයියා කෙනෙක්, මාමා කෙනෙක් ආදී වශයෙන් දරුවට මේ පොඩි දරුවෙකුට සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන දරුවෙකුට. එතකොට මේ දරුවා දෙමව්පියොත් එක්ක තියෙ බොහොම සතුටින් කුළුපගව ඉන්න දරුවාගේ මනස අතරමැදියා ටික ටික වෙනස් කරනවා. දැන් පාසලේ තම වයසෙම ඉන්න සොයුරියක් වෙන්න පුළුවනි. එයා වෙනස් කරාම අතරමැද්දට පැනලා මේ දරුවා අකීකරු දරුවෙක් බවට, මෙච්චර කීකරුව හිටපු දරුවා අකීකරු වෙනවා. මොකද අලුතින් අර සම්බන්ධතා පවත්වන කෙනා තමයි මට ඉන්න හොඳම හිතවතිය, මගේ මිතුරිය, එහෙම නැත්නම් මිතුරා, මගේ නැන්දා, මගේ මාමා, මේ ආදී වශයෙන් මේ පවුලට ලොකු හානියක් සිද්ධ කරනවා මේ අතරමැදියගෙන්. ඒක නිසා මේ අන්තර සම්බන්ධතා අපි මනා ලෙස පවත්ව ගන්න ඕනේ. නිතරම අන්තර සම්බන්ධතා පවත්වන අතරතුර ඒ දැන් පුංචි දරුවා ගැන අම්මා තාත්තා ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මගේ දරුවා කවුද ඇසුරු කරන්නේ, මගේ දරුවාගේ හැසිරීම වෙනස් වෙන්න මොකද්ද හේතු වුනේ කියලා හොඳට කල්පනාවෙන් ආදරෙන් අර දරුවාට කරුණු කාරණා කියලා නොදුන්නොත් දරුවාගේ ජීවිතයේ අධ්‍යාපනයෙන් බිඳ වැටෙනවා, මානසිකව බිඳ වැටෙනවා, දෙමව්පියෝ අතර තියෙන සම්බන්ධය ගිලිහිලා යනවා. මේ දරුවාට gedara අපායක් බවට පත් වෙන, අමිහිරි තැනක් බවට පත් වෙන, දෙමව්පියන්ට දරුවා එපා වෙනවා. තාත්තා වැඩ ඇල්ලනකොට අකීකරු දුව දකින්නකොටම අර තාත්තා වැඩ ඇල්ලා ගෙදරට එන්නෙම අමිහිරි ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ අතර නිතරම සම්බන්ධතාවය හොඳින් කළමනාකරණය කරගන්න ඕනේ. ඒ පුංචි උදාහරණයක් අද මේවා සමාජයේ තියෙනවා. ඒකයි ඒ වගේ අපි කියමු මේ අන්තර්පුද්ගල සම්බන්ධතා ස්වාමියයි බිරිඳයි අතරට හොඳ පෞල් ජීවිතයක් ගත කරන ස්වාමියෙකුයි බිරිඳකුයි ඉන්නවා. මේ ස්වාමියයි බිරිඳයි අතරට කවුරු හරි අතරමැදියේ යාළුවෙක් වෙන්න පුළුවනි, යෙහෙලියක් වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්, එතකොට නැත්තම් පිරිමියෙක් වෙන්න පුළුවන්. හොඳ පස්පව් දසකුසල් වලින් පෞල් ජීවිතය ගත කරන කෙනෙකුට සුරාවට සූදුවට ලොල් වෙච්ච කෙනෙක් ඇවිල්ලා අර පෞල විනාශ කරනවා. එහෙම නැත්තම් ඒ පෞලට වෙනත් කාන්තාවක් මැදිහත් වෙලා එක්කෝ ස්වාමියාට කාන්තාවක් හේතු වෙලා පෞල විනාශ වෙනවා. එහෙම නැත්තම් බිරිඳට වෙනස් කෙනෙක් මිත්‍රත්වේ පාලා අර පවුල් විනාශ වෙනවා. මේ විදිහට ගියාම අන්තර පුද්ගල සම්බන්ධතා බිඳ වැටුණාම ඒ පවුල සම්පූර්ණයෙන්ම අමිහිරි ස්ථානයක් බවට පත්වෙනවා. අපි බලමු උදාහරණයක්. මේ සේවයසේක අපි ආයතනයක වැඩ කරනවා. ඒ ආයතනයක වැඩ කරනකොට පුතා ආයතනයේ ප්‍රධානියයි ඒ රාජකාරී කරන අනිත් පිරිසයි අතර ලොකු මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන් අතර මනා සම්බන්ධතාවයක් නැතු කවුරු හරි මේ මැද්දට පනිනා වැඩ කරන කෙනෙකුට කේලම් කියනවා, මුසාබස් කියන. එතකොට ආයතනයේ ප්‍රධානියාට තව කවුරු හරි වැඩ බැරි කෙනෙක්, වැඩ දක්ෂයෙක්, දක්ෂයෙකුට විරුද්ධව ප්‍රතිචාර දක්වන ආයතනයේ ප්‍රධානියත් එක්ක. එතකොට ප්‍රධානියා මේක හොයන්නේ මේ වැඩ කරන හොඳ කෙනාව කපල හැරලා අර කේලම් බස් වලට වැඩ බැරි කෙනාට තැනක් දීලා කටයුතු කරන. මේ සමාජයේ මේ ආයතනෙම විනාශ වෙලා යනවා. වැඩ කරන කෙනාට ආයතනෙ එපා වෙනවා, අමිහිරි තැනක් බවට පත් වෙනවා. එන්නෙම හරීම අමිහිරි ඉව අසහනයෙන්, මානසික පීඩණයෙන් යන්නෙත් ඒ. ඉතින් මේ ආදී වශයෙන් අපි මේ අන්තර පුද්ගල සම්බන්ධතාවය මනාව අපි හසුරවන්න ඕනේ. නිතරම මේ අන්තර පුද්ගල සම්බන්ධතාවය බිඳ වැටෙන්න දෙන්න හොඳ නැහැ. යුතුකම් හරියට මනා ලෙස ඉෂ්ට කරන්න ඕනේ. ඒ අතර අවදියෙන් ඉන්න ඕනේ. මේ සමාජයේ අද හුඟක් විනාශ වෙලා තියෙන්නේ, ලොකු ව්‍යසනවලට ගොදුරු වෙලා තියෙන්නේ වෙන මොනවත් නෙමේ. අන්තර පුද්ගල සම්බන්ධතාවය මනා ලෙස කළමනාකරණය කරගන්න බැරි නිසා. අවසරයි මෙහෙනින් වහන්ස, අපේ දන්න කාරණාවක් තමයි බෞද්ධයාගේ ජීවිතයේ පදනම සැකසෙන්නේ පංචශීල ප්‍රතිපත්තිය මත.
දැන් ඇතමුන් දිනපතාම පංචශීලයේ සමාදන් වෙනවා. එතකොට තවත් සමහරෝ සතියකට වතාවක් වන්නට පුළුවන්. තවත් සමහරෝ මාසයකට වතාවක් වන්නට පුළුවන්. මේ කෙසේ හෝ වේවා වරක් පංචශීලයේ සමාදන් වූ පසු අපි හිතමු යම්කිසි ආකාරයකින් යම්කිසි සිල්පදයක් බිඳියන. එතකොට අර සමස්ත පංචශීලයේ රැකීමේ ප්‍රතිපදාවට යම්කිසි ආකාරයක හානියක් සිද්ධ වෙනවාද? ඔව් පුතා, දැන් සමාදන් වීම පංචශීලය. දැන් අපි සමාදන් වීම කොටස් දෙකක් තියෙනවා. එකක් ගුණුවක් වශයෙන් එකට සමාදම් වෙනවා. දැන් ඔය අටසිල් වගේ අටංග සීලානි සමාදියාමි කිව්වහම මේ අටම එකට ගුණුවක් වෙලා සමාදම් වෙන්නේ. පංචසිල් සමාදම් වෙන්නේ එහෙම නෙමෙයි, අපි එකක් එකක්නේ. එක සිල්පදය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදී වශයෙන් එකින් එකට තමයි අපි සමාදම් වෙන්නේ. එතකොට දැන් අර ගුණුවෙන් අටෙන් අපිට එකක් ලිහුණොත් එකක් කැඩුනොත් මුළු ශික්ෂාපද තේරම ලිහිලා යන අපි එකට සමාදම් වුණාම. දැන් පංචශීලය එකක් කැඩුනට එකක් අපි අතින් කැඩුනට අනිත් හතර අපි ආරක්ෂා කරා නම් ඒ හතරේ වෙනසක් වෙන්නේ නැහැ. අපි කැඩුණු ශික්ෂාපදයේ තමයි හානිය, අනිත් හතර කැඩෙන්නේ නැහැ, කැඩිලත් නැහැ, තමන් ආරක්ෂා කරා නම්. ඒක නෙමෙයි මෙතන වැදගත්කම වෙන්න ඕනේ පුතා. දැන් පංචසිල් එකක් කඩාගත්ත කෙනාට දෙවනි ශික්ෂාපදයේ කඩාගන්න ලොකු අමාරුවක් නැහැ. මොකද එකක් කඩාගත්තාම එයා හිතනවා දැන් මට වැඩක් නැහැ, අයියෝ මගේ මම මෙච්චර කල් ආරක්ෂා කරපු සිල්පදේ කැඩුනනේ, ඒ නිසා ඕන එකක් කියලා ඊගාව පහම කඩාගන්න උත්සාහ දරනවා. ඒක නිසා අපි පංචශීලයේ අපි එකක් කැඩුනහම අපි දන්නවා අපේ නිවසට ඇතුල් වෙන වැටකඩුලු තියෙනවනේ. දැන් කොළඹ නම් ඇවිල්ලා මේ ගේට්ටු තියෙන අපේ ওই ගේට්ටුව ළඟින් පොඩි සිදුරක් අපේ වැටේ පොඩි සිදුරක් තිබිලා වැට කැඩිලා යනවා. වැට කැඩිලා ගියාම අපි මොකද කරන්නේ? ඒ වැට කැඩිලා විනාශ කරලා ඔක්කොම දාන්නේ නැහැ. මේ වැට පිලිසකර කරලා වැට හදලා අපි ආරක්ෂාවක් තර කරගන්න. ඒ වගේ අපි ඒ කැඩුණු සිල්පදේ අලුත් කරගෙන ඒ ආයේ සිල්පද කියන්නේ අපි පොරොන්දුවක්නේ පුතා. අපි මම පොරොන්දු වෙනවා මං දිවිහිමියෙන් පංචශීලය ආරක්ෂා කරනවා කියලා මේ එක එක සිල්පද අපි පොරොන්දු වෙනවා. තමා විහිම්ම තමන් මම මේවා ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් තමයි මේකෙන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් එකක් කඩාගත්තාම ඉතුරුව ආරක්ෂා කරගන්න උත්සාහ දරනවා විනා ඒ අනිත් ඒවත් කඩාගන්න දඟලන්න හොඳ නැහැ. මොකද එතකොට අපේ ජීවිතේ අසාර්ථක වෙනවා. පන්සිල් රකින්න කෙනාට ලොකු ගැම්මක් එනවා ජීවිතේ. මම පන්සිල් පද ආරක්ෂා කරන කෙනෙක්. මම කවදාකවත් අපිට ලොකු දුකක් කරදරයක් විපතක් ආවම සත්‍යක්‍රියාවක් කරන්න උනත් අපේ තියෙන ගුණධර්ම ප්‍රතිපත්ති තමයි උපකාර වෙන්නේ. අපි මම කවදාකවත් කෙනෙක්ව මුලා කරලා නැහැ. කවදාකවත් මම බොරුවක් කියලා නැහැ. කවදාකවත් අනුන්ගේ දෙයක් මම පැහැර අරන්නේ නැහැ. සත්‍ය බලෙන් මට තියෙන මේ කරදර වියෂණ දුරු වේවා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. පංචශීලයේ හරියට ආරක්ෂා කරාම ඒ නිසා අපි එක සිල්පදයක්වත් කඩාගන්නේ නැතුව අපි මේවා එකින් එක ආරක්ෂා කරගත්තොත් අපේ මෙලව ජීවිතේ බලාගෙන ඉදදී ලොකු වෙනසකට වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කවුරුවත් සතුටු කරන්න නෙමෙයි, අපි හරියට සීල්පද ටික ආරක්ෂා කරාම අපි ලබන මානසික සුවය ආධ්‍යාත්මික සුවය මිල මුදල් වලට කවදාකවත් කෙනෙකුගෙන් ගන්න බැරි හොඳ මානසික සුවයක් වින්දනයක් ලබන්න පුළුවන් අපි පන්සිල්පද ටික රැකගත්තා කියලා. ඒක නිසා ජීවිතේට ඉතාමත් වටිනා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ හැමෝම පංචශීලය මොනම හේතුවකින්වත් පන්සිල් කඩා ගන්න නැතුව තමන්ගේ ජීවිතයේ තොර වුණත් මම පන්සිල් කඩා ගන්නෑ, මම පංචශීලය ආරක්ෂා කරනවා කියලා ජීවත් වුණොත් මේ රටට තියෙන මේ ගොඩක් ප්‍රශ්නත් විසඳෙනවා. එදා බෝසත් චරිතය වුණත් ඔවා කියවනකොට ඒ සත්‍යක්‍රියා ඉතාමත් ප්‍රබල බල සම්පන්න දේවල් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. එහෙමයි. අවසරයි අපේ මෑණියනි, යම්කිසි සත්වෙක් මරණයෙන් මතු ආත්මයේදී කියන්නේ අන්තරාභිභවනය පිළිබඳව සංකල්පයක් බුදුදහමේ සඳහන් වෙනවා. ඒ කියන්නේ යම්කිසි සත්වෙක් තමන් ජීවත් වෙලා ඉන්න කාලයේදී කරපු කුසල් සහ අකුසල කර්ම අනුව යලි ඊළඟ ආත්මයේ උපදීන්නට සුදුසු මෞකුසක් ලැබෙනතුරු මේ අන්තරාත්මය බලාගෙන ඉන්නවා. එතකොට අපේ මෑණියනි, ඒක එහෙමනම් ඇයි කුසල් කර්ම කරන නිරන්තරයෙන්ම යහපත් දේවල් කරන සත්පුරුෂ දෙමව්පියන් ළඟ ඇයි අසත්පුරුෂ ආත්ම දෙන්න තීරණය කරන්නේ? ඒ වගේම තමයි ඇයි අසත්පුරුෂ දෙමව්පියන් ළඟ සත්පුරුෂ ආත්ම ඉපදෙන්න තීරණය කරන්නේ? මේක
කර්මය පිළිබඳ ප්‍රශ්නයක් අපි කරන කුසල් ලකුසල් අනුව මේ අන්තරාභවය ගැන මතක් කරා මේ චතුරිදුව පුතේ දැන් ওই අන්තරාභවය අපේ මේ බෞද්ධ රටේ අපේ බෞද්ධ ලංකාවේ අපි අන්තරාභවය ගැන ලොකුවට අපි අන්තරාභවයක් ගැන කතා කරන්නේ නැහැ ওই මහායාන වෙනත් ආගම් වල තමයි මේ අන්තරාභවයක් ගැන කතා කරන්නේ දැන් ওই මහායාන ආගම් වල අන්තරාභවය පුද්ගලයා මැරිලා ගිහිල්ලා සති ගණන් දින ගණන් එයා මේ සැරිසරනවා සැරිසරලා කුසක් පිළිසිඳ ගන්නවා කියලා තියෙනවා මහායානේ අපේ ධර්මයට අනුව නම් අපි මේ යම්කිසි පුද්ගලයාගේ ආවිෂ කෙටි වෙනකොට මෙතන චුතිසිත යනවත් එක්කම මරණය සිද්ධ වෙනවත් එක්කම අපි නැවත තැනක උප්පත්තියක් ලබනවා එතකොට අපි එතනදී මේ පුංචි පුංචිම පුංචි ක්ෂණයක් තරම් වෙලාවක් තමයි අපේ මෙතනින් මරණය ඉවත් වෙනකොටම මෙතන ආයේ පුද්ගලයා පහළ වෙලා. එතකොට ඒක අපිට ලොකු එහෙම අන්තරාභවයක් ගැන බෞද්ධ අපි කතා කරන්නේ නැහැ. මෙතනින් යනකොටම මෙතනින් උප්පත්තිය ලැබලා. එතකොට දැන් කියනවානේ දැන් පුතා මේ යම් කිසි කෙනෙක් දැන් අන්තරාභවයක් කරා මේ සැරිසරනකොට අපි දැන් යම් කිසි කෙනා මැරිලා ගිහිල්ලා එයා මේ හොඳ අම්මා තාත්තා කෙනෙක් ඒ තමන්ට මේ මව්කුස පිළිසින ගන්න දැන් ඇත්තටම දැන් මේ මේ මැරිච්ච මේ සත්වයාට ඔය ගන්ධබ්බයා කියනවනේ එයාට ඒ මැරිච්ච කෙනාට බැහැ තමන්ට ඕනේ තැනක ප්‍රතිසන්දයක් ලබන්න තමන් හොඳ අම්මා තාත්තා කෙනෙක් මේ මැරිච්ච පුද්ගලයාට තමන්ට ඕනේ කෙනාව තෝරගන්න බැහැ එහෙම දැන් මම මැරිලා ගිහිල්ලා අපි තෝරගන්නව නම් තෝරගන්නේ හොඳම අම්මා තාත්තා කෙනෙක්නේ. එතකොට හොඳ ගුණවත් මිල මුදල් වලින් ආඩ්‍ය වූ සැප සම්පත් වලින් පිරිණු අම්මා තාත්තා කෙනෙක් තමයි මේ මැරිච්ච කෙනා ගිහින් තෝරගෙන පිළිසිඳ ගන්නව නම් ගන්න. ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. මොකද කරපු කුසල් ලකුසල් අනුව තමයි යම් කිසි කෙනෙක් උප්පත්තිය ලබන්නේ. ඉතින් ඒක නිසා හොඳ ගුණවත් දෙමව්පියෝ ළඟ ඇයි මේ අසස් පුරුෂ දරුවොත් අසස් පුරුෂ දෙමව්පියෝ ළඟ හොඳ දරුවොත්. එතකොට මේකට හේතුව තමයි දැන් අම්මා තාත්තා කෙනෙකුටත් ආරාධනා කරන්න පුළුවන් මට හොඳ පුණ්‍යවන්ත දරුවෙක් මගේ කුස තුළ පිළිසිඳ ගන්න කියලා. හැබැයි එහෙම ආරාධනා කරාට පෙර කළ තියෙන අකුසල් කුසල් අනුව තමයි පිළිසිඳ ගන්න එක්කෙන හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා අපි ආරාධනා කරපු පලියටම හොඳ පුතෙක් දුවෙක් මට එන්න කියලා කිව්වත් හොඳ පුණ්‍යවන්ත ගුණවත් දෙමව්පියන්ට අංගවිකල ළමයෙක් එන්නත් පුළුවන් සංසාරය කරලා තියෙන කුසල් අකුසල් අනුව. ඒ නිසා දැන් අපි දන්නවනේ ගහක් දැන් අපි කියන පංගුවක් හොඳ අම්මා තාත්තා කෙනෙක් ළඟ හොඳ දරුවෙක් උප්පත්තිය ලබන්න පුළුවනේ. හැබැයි පුළුවන් වුණාට එයාට පැවැත්මට අවශ්‍ය කරන මේ අනිත් මේ කර්ම විපාක කොහොම එයා කරලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ කරපු කුසල් අකුසල් අනුව තමයි ඊගාවයාගේ ආත්ම ඊගාව භවකතරයාගේ ජීවිතේ සකස් වෙන්නේ. අපි කියමු උදාහරණයක් හොඳ සරුම සරුපසක. සරුපසක අපි බීජයක් පැල කරනවා. හැබැයි සරුපසේ බීජය පැල කරාට බීජය පැල වෙනවා සරුපසේ. මේ සරුපසට වතුර ඕනේ හිරුවෙලිය. ඒක බීජයක් සරුපසක පැලවෙච්ච තරමටම බීජයට අවශ්‍ය කරන වටපිටාව සකස් වුන් නැත්තම් ඒ බීජේ මල් පල හට ගන්න නැති වෙන්න පුළුවනි. අපි ඒක ඒ වගේ තමයි කර්මයත් අපි කරපු කුසල් ලකුසල් අනුව තමයි උප්පත්තිය ලබන්නේ. ඒ ලැබෙන උප්පත්තිය අනුව තමයි අපේ අම්මා තාත්තා කවුද කියලා තියෙන්නේ. තව එකක් හැබැයි මෙහෙම අම්මට පුණ්‍යවන්ත අම්මා කෙනෙකුට පුළුවන් පරිසරය මේ ආරේ පරිසරය කියලා තියෙනවා. ආරේ පරිසරයට යම් කිසි වෙනසක් කරන්න පුළුවන් ಗುಣධර්ම නැති දරුවෙක් ඉපදුනහම හොඳ පරිසරයක හදලා වඩලා ಗುಣධර්මත් එක්ක යම් කිසි අසස් පුරුෂ දරුවා යම් කිසි ප්‍රමාණික සත්පුරුෂයෙක් කරන්න දෙමව්පියන්ට පුළුවනි. එහෙම නැතුව පුතේ අපි කරපු කුසල් ලකුසල් අනුවමයි යම් කිසි තැනක උපත්තිය ලබන්නේ. වපුරන ලද බීජයට අනුවමයි අපිට ඒකේ ඵල ලැබෙන්නේ. මේ විදිහට තමයි මේ කර්මය පිළිබඳව ලොකුවෙන් කතා කරන්න ඕන පාඩමක්. ඉතින් අපි මේ සරලව කතා කරේ. එහෙමයි.
හන්ස කාල වේලාවත් නික්ම යන නිසා අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති බුදු පහන දැල්වීමේදී බුදුන් වන්දනා කිරීමාන කිරීමේදී බුදු පහන දැල්වන අවස්ථාවන් වල බුදු පහන දැල්වීමේ දිශාවන් පිළිබඳවත් විවිධ මත සඳහන් වෙනවා. බුදු පහන දැල්වීමේ නිශ්චිත දිශාවක් පිළිබඳව සඳහන් වෙනවාද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති. මේකත් මේ මිනිසුන්ට අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් කරගෙන දැන් ඇත්තට ධර්මයට අනුව බුදු පහන තියන්නේ කොහෙද, බුදුහාමුදුරුවෝ තියන්නේ කොහෙද, සීවලී පින්තූරය එල්ලන්නේ කොහෙද කියලා හරියට තියෙන ප්‍රශ්නයක්. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. මෙහෙමයි පුතේ, දැන් බුදු අපිට බුදුහාමුදුරුවන්ව තැන්පත් කරන්න ඕනේ සුදුසුම පිරිසිදු ස්ථානයක. එතනදී දැන් ඒ දැන් තැන්පත් කරපු ස්ථානයට අනුව දැන් මේ මෙතන දැන් මේ බුදුහාමුදුරුවෝ තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒ එතෙන්ද ගැලපෙන දිසාවට එතෙන්න ඒ තියෙන වාතාවරණයේ ඒ තියෙන ඉඩ ප්‍රස්තාව අනුව පහනපත්තු කරාට කමක් නැහැ. මේ දැන් පහන කොහොමද තියන්න ඕනේ කියන එකක් තියෙනවනේ ප්‍රශ්නයක්. දැන් එතකොට දැන් අපි දන්නවනේ බුලත් හුරුල්ලක් දීලා අවුරුද්දට වැඩි හිටියන්ට අපි බුලත් හුරුල්ල දීලා වඳිනවා. ඔය බුලත් හුරුල්ල කොයි පැත්තටද අපි බුලත් හුරුල්ල අර නැට්ට පැත්ත දෙනවද වැඩි හිටියට, නැත්නම් අර මේ ලොකු පැත්ත දෙනවද? අපි දෙන්නේ බුලත් උරුල්ලේ ලොකු පැත්ත, නැට්ට පැත්ත තමන්ගේ පැත්තේ තියලා වැඩි හිටියද දෙන. ඒ වගේ බුදු පාන පත්තු කරනකොට බුදුහාමුදුරුවන්ගේ පත්තර තමයි අර දැල් වෙන. බුදුහාමුදුරන්ටනේ පත්තු කරන්නේ පහන මට නෙමෙයිනේ. එතකොට බුදුහාමුදුරන්ගේ පැත්තර තමයි දැල්ල හරවලා පත්තු කරන්න ඕනේ. මේ පැත්තට නෙමෙයි, ඉතින් මම පංගුවක් කියනවා බුදුහාන් මගේ පැත්තට මේක පත්තු කරන්න. ඒ ඉතින් නොතේරෙනකම තමයි, ඒවට අනුකම්පා කරන්න ඕනේ. හුඟක් වෙලාවකට වටින්නේ පුතේ බුදුහාමුදුරුවන්ට කොයි පැත්තටද පහන පත්තු කරන්න කියන එක නෙමෙයි, මම මොකටද මේ පහන පත්තු කරන්නේ, මොකද්ද මේ බුදුහාමුදුරුවන්ට කොහෙ පහන පත්තු කරත් ප්‍රශ්න නැහැ. බුදු පිළිමයක් ඒ අහල ළඟ තිබුණත් නැතත් හදවතේ තියෙන මම මගේ මේ පහන ආලෝකයේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. මොකද ඔය පහන බුදුහාඳුරන්ට පත්තු කරා කියලා, පිළිමේ ළඟට කරා කියලා, ගෑවෙන්න පත්තු කරා කියලා බුදුහාඳුරන්ට ඕකෙන් එලියක් වැටෙන්නේ නැහැ. හඳුන් කූරු ගිහිල්ලා මේ සුවඳ බුදුහාඳුරන්ට ආග්‍රහණය වෙන්න හඳුන්ගින් සිරසෙම ගහනවා පංගුවක් සද්දා වැඩි වෙනකොට. එහෙම ගැහුවා කියලා බුදුහාඳුර මේක ආග්‍රහණය, මේ සුවඳ ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ නැහැ මගේ පුතේ. තියෙන්නේ මොකටද මම මේ කරන්නේ? මගේ මානසික සුවය උදෙසා මේ තුන් ලෝකයක් සනසාව දාලා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේට මම පහනක් පත්තු කරනවා. ඒ පහන ගෞරවයෙන් සද්ධාවෙන් කරනවා මිසක් කොයි පැත්තටද කොයි වෙලාවටද කියන එක නෙමෙයි අපිට තියෙන්නේ. මොකටද මම මේක පත්තු කරන්න කියලා හිතලා පත්තු කරොත් ඒකේ ප්‍රතිඵල අපට ලැබෙනවා. එහෙමයි අපේ මෙහෙණින් වහන්සේ, අදත් ඔබ වහන්සේ මේ පුරා පැයකට ආසන්න කාලයක් තිස්සේ ආරම්භයේ පටන්ම පුංචි තැනකින් පටන් අරගෙන ඊට පස්සේ බොහොම ගැඹුරු කාරණාවන් අපිට කියා දුන්නා. අපි ඒ පිළිබඳව ඔබ වහන්සේට පින් දෙනවා. අපේ මෙහෙණින් වහන්සේ හැමදාමත් ඔබ වහන්සේ, අපි දන්නවා ඔබ වහන්සේ අධ්‍යයන කටයුතු වලදී ඉතාමත්ම කාර්ය බහුලයි. නමුත් අප කෙරෙහි කරුණාවෙන් මේ වැඩම කිරීම අපි ඉතාමත්ම ගෞරවයක් කොට සලකනවා. අපි විශ්වාස කරනවා ප්‍රේක්ෂක ඔබටත් අද දවසේදී මේ තරුණ සිතට බොදු සිසල වැඩසටහනින් ගෙන ආ කරුණු ඔබේ ජීවිතයට වැදගත්කමක් ගෙන ඒවි කියලා. එහෙමනම් අපි අද වැඩසටහනින් සමුගන්නටයි සූදානම් වෙන්නේ. අපේ මෙහෙණින් වහන්සේට පින් දෙමින් තෙරුවන් සරණයි. මගේ පුතාලටත් සියලුම මේ නරවන ලෝකවා